සීමාවෙන් එහා දේශපාලනය. ඔබට අපට සියලට දැනෙන රටේ ආර්ථිකය පිළිබඳව ආචාර්ය හරිචන්ද්‍ර සිල්වා අමාත්‍යවරයා සමඟ අපි ඍජුව සාකච්ඡා කරමින් සිටින අද සලකුණ දේශපාලන සංවාදය අවසාන සාකච්ඡාව වටේ ක්‍රමමුත්තමනි ආණ්ඩුවේ තත්වයන් රටේ මේ කාරණාවට බලපාලා තියෙනවද කියන ප්‍රශ්නය අපි මතු කරන්නේ මේ අවසාන සාකච්ඡාව වටේදී. ඒට අපි විජිත හේරත් මන්ත්‍රීවරයාගේ මේ ප්‍රකාශය පුටා ගන්නවා. අද ආණ්ඩුවක් තියෙනවා කිව්වට ඇත්තටම ආණ්ඩුවක් නැතික තියෙනවද නැද්ද කියලා හොයාගන්නත් බෑ. අපේ ඩොලර් රුපියන ප්‍රධාන මර්මස්ථාන වරාය, ගුවන්තොටුපළ, ත්‍රිකුණාමලී තෙල් ටැංකි ටික, අපේ ඛනිජ සම්පත් ටික, ඉඩම් ටික අපි වික්කා චීනෙට. ඒ නිසා ඒවයින් දැන් ඩොලර් එන්නෙත් නැහැ. වරාය එන ඩොලර් අපිට හම්බෙන්නේ නැහැ. ඒක චීනට. තව මාසෙන් දෙකෙන් ගුවන්තොටුපළෙන් එන ආදායම ඒක ඉන්දියාවට. ත්‍රිකුණාමලී තෙල් ටැංකි බෙදාහරින IOC කම්පැනි ඔක්කොම ලාභ ගන්නෙ වැඩිකරන්න තෙල් IOC කම්පැනි. ඉතින් අපිට ඩොලර් එන්නේ නැහැ. අපි අපනයනය කරලා හම්බ කරන්නේ පාට වෙනස් කරන්න. ඒ පාට වෙනස් කරන්න විතරක් වියදම රුපියල් කෝටි 300ක්. ඉතින් ලබන දහවෙන්ද තෙල් ගණන් යන එක අහන්න දෙයක් දෙගුණයක් නෙමෙයි තෙගුණකින් වැඩි වෙයි. මේ වගේ ඔල මොට්ටල වැඩ කරමින් තමයි අපි මත මේ බඩු මිල වැඩි කරන්නේ බදුබර පටවන්. එතුම අවසානයේ පාවිච්චි කරපු වචනේ මම පාවිච්චි කරනවා. ඔල මොට්ටල වැඩ කරනවා කියලා. ආණ්ඩු ඔල මොට්ටල වැඩද කරන්නේ. ඒක නම් ඔල මොට්ටල ඩබල් වැඩක් නේ. කවුද වෙනස්සේ පාට මාරු ගන්නෙ? මම විරුද්ධයි. මම මේ ෆස්ට් ටයිම් මේ ඇහුවේ. හැබැයි අනුමැතිය ලබාගෙන තිබුණා අමාත්‍යාංශය. අනුමැතිය කැන්සල් කරා. අනුමැතිය කැන්සල් කරා. ආණ්ඩුව නිර්වස්තර වෙයි දන්නේ නේ. ආණ්ඩුව නිර්වස්තර වෙන්නේ නැද්ද? මේ කෝටි 300ක් වේද? කෝටි 300ක් වේදම් කරනවාද? දැන් මේ මිනිහා පාට මාරු ගන්න පිස්සුද? කියන්න ඇමතිවරයාටත් සභාපතිවරයාටත් කියන වහමක නවත්තන්න කියලා. මුතුමනේ දැන් අපිත් අහන්නේ ඕකම තමයි. නෑ ඉතින් දැන් රටේ ජනතාව කියන්නේත් ඕකම තමයි. නෑ. හරි. මම නම් 500 විරුද්ධයි. මේ අවස්ථාවේ මේවා කරන්න හොඳ දේවල් නෙමෙයි. හරි මේ අපිට මේ මිනිහගේ පාට මාරු කරයි කියලා මේ ප්‍රශ්න විසඳෙන්නේ නෑනේ. ඉතින් ඒ නිසා කරුණාකරලා ඒක අකුල ගන්න කියලා මම ඉතාමත්ම වැදගත් ඉල්ලීමක් මේ ඕගොල්ලන්ගේ මේ පබ්ලික් එකේ කරනවා. හැබැයි මං හිතන්නේ අපි මට පොඩි කතාවක් කියන්න ඉඩ දෙන්න. ඔව්. මං ඊයේ හිටියේ පොළොන්නරුවේ. පෙරේද අනුරාධපුරේ මගේ පොඩි වැඩ කටයුත්තක් තියෙනවානේ. 19:90 සුවසැරි මං ඒක මේ අනුරාධපුරේ පොළොන්නරුවේ අපි පටන් උතුරාද පළාතේ ක්‍රියාත්මක කළා. මිනිස්සු වඳිනවා. හරි. ඒක නෙමෙයි මගේ කතාව. පරාක්‍රම සමුද්‍රයේ වතුර පිරීලා ඉතාමත්ම සාර්ථක කන්නේකට පොළොන්නරුවේ කට්ටිය කාලයක් තිස්සේ වහින් නැතුව ඉඳලා කන්න 6ක් විතර පාඩු වෙලා දැන් බලාගෙන ඉන්න අනුරාධපුරේ නම් තාම ඉතර වැස්සක් නැහැ. සමහර තැන් වලට වැස්සට අනුරාධපුරේට වහින්න ඕනේ. දැන් පරාක්‍රම බාහු රජුරෝ ගැන අපි කතා කරනවා. පරාක්‍රම බාහු රජුරෝ රජ කරේ 12 වැනි සත වර්ෂයේ. මම හිතන්නේ 11:40 ගණන් වල ඉඳලා මම 11:70 ගණන් 60 ගණන් අපි කියනවා පරකුම් යුගයක් නැවතත් අරමව නිජ භූමිතලේ ලංකා කියලා අපි තාමත්ම ආදරෙන් ආඩම්බරෙන් මේ සින්දුව කියනවා. එතකොට පරාක්‍රමබාහු රජුරෝ අපි දන්නවා කෘෂිකර්මයට ගොඩක් මේ සංවර්ධනය කරන්න නොයෙකුත් දේවල් කරා. පෙරදිග ධාන්‍යාගාරයේ බවට මේ ලංකාව පරිවර්තනය කරා කියලා කියනවා. නමුත් කොහෙන්ද පරාක්‍රමබාහු රජුරෝන්ට මේ සල්ලි මේවා කරන්නේ? කොහොමද එතුමාට මේ මහ විශාල ආදායමක් ලැබුණේ? දැන් මේ කතාව තියෙන චූලවංශය. චූලවංශය ලියන්නේ 13 වැනි සියවසේ විතර. එතකොට පරාක්‍රමබාහු රජුගේ කාලෙන් වැඩි කල් ගිහිලා නෙමෙයි. අවුරුදු 100කට විතර කාලෙකින් පස්සේ මේක ලියන. මේ මොකද්ද කියන්නේ? අපි කියනවන්නේ මේ සියන් ජාතිය බුරුමේ. හරි. තේරවාද බෞද්ධ රටවල් දෙකක් නිසා ලොකු සම්බන්ධතාවයක් තිබ්බා.
පරාක්‍රමබාහු රජුරුවන්ගේ කාලේ ලොකු වෙළඳාම තදට තිබුණා බුරුමේ සහ ඒ ආසිත රටවල් සහ ලංකාව අතර. ලංකාවේ මේ මැද පෙරදිග යුරෝපයේ ඊළඟට ආසියාවේ රටවල් සමග චීනේ රටවල් සමග වෙළඳන් කරපු බවට බොහෝ සාධක සාක්ෂි මේ රටේ තියෙනවා. දැන් පරාක්‍රමබාහු රජුරෝ දැනගත්තා එදා වුණා මේ රටේ දියුණුව මේ රටේ මිනිසුන්ගේ දියුණුව වැඩි කරන්න නම් ඒක රඳා පවතින්නේ එතුමාගේ වෙළඳ පොළ තව තවත් පුළුල් කර ගැනීම. ඉතින් අලං සීතු කියලා රජුරුගෙන බුරුමේ රජකමට ආවා. එයා පොඩි චණ්ඩියෙක්. එයා කල්පනා කරා මේ ඩොනල්ඩ් ට්‍රම්ප් වගේ දැන් අද කතා කරන්නේ ට්‍රේඩ් වෝ ඇමරිකාවයි චීනයයි වගේ මෙයා මේ යුද්ධේ මේ ට්‍රේඩ් වෝ කරේ ලංකාවත් එක්ක. කොහොමද කරේ? මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා ලියලා තියෙනවා. මං හිතන්නේ අපේ රටේ බොහෝ දෙනා මේක ගැන දන්නේ දන්නවා අඩුයි. චුලවංශ කියවන්න ඕනේ. KMD සිල්වා මහාචාර්ය KMD සිල්වා කිංස් ඩි සිල්වා පොතක් ලියලා තියෙනවා හිස්ටරි ඔෆ් ශ්‍රී ලංකා කියලා ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. මේ ඕනම බුක් ස්ටෝර් එකේ තියෙනවා. W විජේවර්ධන අපේ හිටපු නියෝජ්‍ය අධිපතිතුමා ඔහුත් මේ සම්බන්ධයෙන් ගොඩක් ලියලා තියෙනවා. ඉතින් අලං සීතු රජුරෝ කරලා තියෙන්නේ ඉස්සර කාලේ අලි ඇතුන් මුතු මැණික් වෙළඳන් කරනකොට අලියෙක් සාමාන්‍යයෙන් ගිෆ්ට් එකක් හැටියට ප්‍රදාන කරනවලු ඒ වෙළඳොන්ට බුරුමට ගියාම මෙයා ගොල්ලෝ මේක නවත්තන ලංකාවට අලි අරින්න එපා. ඊට පස්සේ කියනවා අලියෙක් වික්කේ සිල්ව 30 සිල්ව ආ රිදී කාසි 30කට මෙතුමා මේ රජුරෝ මේ රිදීකාසි 30 රිදීකාසි 1000 සිට 3000 දක්වා වැඩි කරලා තියෙනවා. එතකොට පරාක්‍රමබාහු රජුරුවන්ගේ ඒ වෙළඳාමට ජාත්‍යන්තර වෙළඳාම ලොකු පහරක් වැඩි කරනවා. ඒ නිසා තමයි කියලා චූලවංශේ කියනවා මාස 5ක් තිස්සේ පරාක්‍රමබාහු රජුරෝ සූදානම් වෙලා ඒ වෙසල්ස් සංඛ්‍යාවක් නැව් සංඛ්‍යාවක් ඇරියා කියලා අලං සීතු රජුරුවන් සමග යුද්ධ කළා. ඔහුව අල්ලගන්න. හරි. දැන් බුරුමේ තියෙන ඉතිහාස පොත්වල ලියලා තියෙන දෙයයි ලංකාවේ ඒ චූලවංශි ලියලා තියෙන දෙය අතර පොඩි පරස්පරයක් තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ නැහැ ඒ රජුරුවන් අල්ලගෙන ලංකාවට ගෙනිච්ච කියලා. කෙසේ වෙතත් ඔවුන් සඳහන් කරනවා මේ ප්‍රශ්නේ. මම මේ කතාව කිව්වේ ලංකාවේ එදා ඉඳන් හරි දියුණු වෙච්ච හැම අවස්ථාවෙදීම ලංකාව ලෝකෙත් එක්ක එකතු වෙලා තිබුණා. දැන් හොඳ කතාවක් තියෙනවා. ටොලමිගේ ලංකාව ටොලමිගේ මැප් එකේ ටොලමි කියනවා ලංකාව මොනද කොන්ටිනෙන්ට් එකක් කියලා මහද්වීපයක් කියලා. ලංකාව කවදාවත් මහද්වීපයක් වුණ නැහැ. නමුත් වෙළඳාම හරහා වෙළඳාම මේ වට අන්න හරි ඒ විදිහට තමයි ඒකළු දැක්කේ. හරි. එතකොට අපි ඊට පස්සේ බලන්න මේ දැන් මගේ ආසනේ කෝට්ටේ. හරි. එතකොට 14:15 ඊට කලින් 14:11 අලගක් ඕනාර ඒ අලකේශ්වර මේ ඒ ඒ සිංහි කියන චීන ඇඩ්මිරල්වරයා අල්ලගෙන ගියානේ. ඊට පස්සේ 6 පරාක්‍රමබාහු රජුරෝ කෝට්ටේ රජකමටපත් උනේ. ඒගොල්ලෝ ඇයි ලංකාවට ආවේ? මේ අවුරුදු 600කට කලින් මෙහි ආවේ වෙළඳාමට. හරි. එතකොට සේදමාවතේ අපි හිටියා. හරි. අපි අපේ කුරුඳු මේ ලෝකේ බොහෝ තැන්වලට ඇරියා. එතකොට දැන් පොඩ්ඩක් ඉන්නකෝ. දැන් මම මේ ඉතිහාස කතාව කියන්නේ වෙන සුන්දර ඉතිහාසයක් තිබුණ රටක් තමයි. නෑ නෑ සුන්දර ඉතිහාස කියන්නේ මම මේ කියන්නේ. මම මේ කියන්නේ ආර්ථික වැඩපිළිවෙලක් තිබුණා. සබවින්. හරි තමයි. ඒ ආර්ථික වැඩපිළිවෙල තමයි අපිට ඉදිරියේ අපේ අනාගත සංවර්ධනය අපේ අනාගත මේ ජනතාවගේ ඒ සිහින සබා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල තියෙන ලංකාව ලෝකෙත් එක්ක එකතු කිරීම හරහා පමණ. ඒකයි මම මේ කියන්නේ. අපිට කොච්චර පැලැස්සර විසඳන්න කොච්චර LC margin 200 කරා කොච්චර temporary measures කරා හරි කොච්චර සංචිත 150ක් 250ක් මේ මාකට් එකේ වික්කා කිසි දවසක අපිට මේ රටේ ඒ යාළුතු මඟ වෙනස් කරගන්න බෑ. අපි අපේ රට ලෝකෙට එකතු කරේ නැත්නම් අමුතුනේ කවුද කියලා තියෙන රට ලෝකෙට එකතු කරන්න එපා කියලා නෑ. ඒක තමයි කළ යුත්තේ. මම අහන්නේ ඔබතුමා ඒ මතු කරන්නේ
කවුරුන් හෝ කිසියම් හෝ දේශපාලන පක්ෂයක් හෝ රටේ ජනතාව හෝ කියලා තියනවද රට ලෝකෙත් එක්ක එකතු කරන්න එපා කියලා. ඔව්. කවුද කියන්නේ? දැන් උදාහරණයක් හැටියට බලන්න රට ලෝකෙත් එක්ක එකතු කරනවා කියන්නේ මොකද්ද? රට ලෝකෙත් එක්ක එකතු කරනවා කියන්නේ රට විවෘත කරන්න ඕනේ. හරි දැන් මම අහගෙනයි මාමිත්‍ර බන්දුල ගුණවර්ධන මේ මන්ත්‍රීතුමා කියනවා නෑ මේ බදු වැඩි කරන්න ඩියුටි ගහන්න. හරි ඉම්පෝට් ඩියුටි වැඩි කරන්න. හරි එහෙම කරලා අපි දේශීය වශයෙන් මේ 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 සංවර්ධනය කරගන්න වෙළඳ පොළ අපේ රජවරු රට ලෝකෙට විවෘත කරේ රටේ ඉන්න ගොවියව හාන්සි කරලා නෙමෙයිනේ. නෑ 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 කිසි විදියකට ගොවියව හාන්සි කරන්න හේතුවක්. එතකොට මේ සියලුම අය කියන්නේ අපි රට ලෝකෙට එකතු වෙන්න ඕනේ. හැබැයි ඒකතු වෙනකොට අපේ අයත් රැකගෙන යා යුතුයි කියලානේ. දැන් විජිත හේරත් මන්ත්‍රීවරයා කියන කාරණේ මොකද්ද? අපිට ආදායම වෙන තැන් ඔක්කොම ටික අපි දෙනවා වෙන අයට. ඒ අයට දීලා ඒ ආදායම මේගොල්ලෝ ගන්නවා. එතකොට අපිට කොහෙන්ද සල්ලි? ඒක නෙමෙයි එතුමා අහන්නේ. නෑ නෑ පොඩ්ඩක් ඉන්නකො. කරුණාකරලා මට මේක පෙන්වන්න පුළුවන්ද? මෙන්න මේ ස්ක්‍රීන් එක පෙන්වන්න. මේ ස්ක්‍රීන් එකේ තියෙන්නේ දැන් අපනායනය ගැන අපි කතා කරන්න සුදේව. හරි අපි 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 අපනායනය අපි තරගකාරී අපනායනයක් ගැන කතා කරන්න. මේ තියෙන්නේ අපේ අපනායන 1967 ඉඳලා 2000 මේකේ තියෙන 16 විතර වෙනකම් මම හිතන්නේ. හරි කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. මේ තියෙන 62 ඉඳලා 16 වෙනකම් කොහොමද වැඩි වෙලා තියෙන්නේ. හරි ඇමරිකන් ඩොලර් 10 බිලියන් වලට වෙනකම් ගිහිලා තියෙනවා. දැන් බලන්න දැන් මේ තියෙන මේ පාට තමයි ලංකාව. හරි ඊළඟ චාට් එකට යන්නකෝ. යාර ලොකුවට තිබිච්ච ලංකාවේ මේ සංසන්දනය කරනකොට කොච්චර පොඩිද මේ දුමුරු පාට තියෙන වියට්නාමේ, ඊළඟට තියෙන්නේ තායිලන්තේ. එතකොට මේකෙන් පෙන්නන්නේ අපිට බැරි වෙලා තියෙනවා. හරි අපිට අවුරුදු ගාණක් තිස්සේ බැරි වෙලා තියෙනවා ඔය පරාක්‍රමබාහු රජ්ජුරුවෝ කරපු දේ කරන්න. ඒකට හේතුව තමයි අපිට ෆෝකස් එකක් තිබුණේ එක්ස්පෝර්ට් පිළිබඳව. ඒ ෆෝකස් එක තිබ්බනම් 139ට තිබිච්ච එක්ස්පෝර්ට් එක, හරි මම කලින් පෙන්නුවානේ චාට් එකේ 121කට බහිද වර්තමාන රජ්ජුරුවේ ෆෝකස් එකක් තියෙනවා. ඒක තමයි තියෙන්නේ. ඔව් මට දැනගන්න කැමතියි. නෑ ඒක තමයි. දැන් අන්න එතනටයි අපි එන්න ඕනේ. හරි මම අහන්නේ වර්තමාන රජයට එන්න ඕනේ නෙමෙයි, මම අහන්නේ වර්තමාන රජයට එවැනි ඍජු ඉලක්කයක් දැක්මක් ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වෙළඳ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරලා තියෙන්නේ. නිව් ට්‍රේඩ් පොලිසි එකක් තියෙනවා. ඒක හරහා ඒ පිළිබඳවත් ප්‍රශ්න තියෙනවා නේද? ඒ තව තැනකින් ගත කොපි කිරීමක් ඒ වෙළඳ ප්‍රතිපත්තියක් වෙන්න බෑ. ඒ අපි 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 එතනට නොයයි. හරි අපි එතනට නොයයි. මොකද අපි වැදගත් දේ කතා කරමු. හරි එතකොට මේ හරහා තියෙනවා ජාතික අපනායන ස්ට්‍රැටජි එකක්. නැෂනල් එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි ඔෆ් ශ්‍රී ලංකා. අපි ඔවැනි පොත් ගොඩාක් දැක්කා. නෑ නෑ පොත් දැක්කට අපි ඉතිහාසයේ පොත් දැක්කට දිගටම දැක්කා. සියලුම රජයන් හරහා පොත් දැක්කා. හැබැයි ඒ පොත් හරහා ජනතාවට පොත පෙරළුණා මිසක් රටට සෙතක් වුණේ නෑ. මේ තවත් එවැනි පොතක්ද? නෑ මේ දැන් මේකේ මෙහෙම පොත් මෙහෙම නැෂනල් එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි එකක් මේ කලින් රජවල් වලින් ඉදිරිපත් කළා තිබුණේ නෑ. මහින්ද චින්තනයේ තිබුණා ඔව් අපි මෙතන ඉඳන් මෙතනට එක්ස්පෝර්ට් එක වැඩි කරනවා කියලා. අපේ විෂන් 2025 එකේ තියෙනවා අපි මෙතන ඉඳන් මෙතනට එක්ස්පෝර්ට් එක වැඩි කරනවා කියලා. නමුත් මේක මේ එක්ස්පෝර්ට් ස්ට්‍රැටජි එකේ තියෙනවා කොයි විදිහටද කරන්නේ මොනවද කරන්නේ කොයි ආකාරයේ තව අවුරුදු 5කට බලේ ඉල්ලන්නේ වේද ක්‍රියාත්මක කරන්නේ. නෑ මේකේ තියෙන 2018 to 2022 කියලා. හරි අපිට අවුරුදු දෙකකට ස්ට්‍රැටජි එකක් හදන්න බෑනේ. මේකේ තියෙන 18 to 22 කියලා අවුරුදු 4ක ස්ට්‍රැටජි එකක්. මං එතනින් එහාට යනවා. කොහොමද උනේ ආණ්ඩුව බාර ගන්න තැනදි නේද ඔය වගේ ප්‍රතිපත්තියක් හදලා එතන ඉඳලා නේද ඔක පටන් ගන්න ඕනේ. හරි හරි දැන් අපිට ආණ්ඩුව හම්බුනහම හම්බුනයින් පස්සේ තමයි අපිට මේකට අවතීර්ණ වෙන්න පුළුවන් වෙන්නේ. හරි මොකද අපේ අදහස් තිබුණා. අපි කල යුතු දේ තිබුණා. අපි චන්දර කල්නොත් කිව්වා ලංකාව ලෝකෙට එකතු කරන්න ඕනේ කියලා. චන්දර පස්සෙත් අපි ආණ්ඩුවේ ඔබතුමා දැකලා ඇති මම දිගින් දිගටම මේක කියන දෙයක් වුණා. නමුත් මේක කොන්ක්‍රීට් ස්ට්‍රැටජි එකක් හැදෙන්න ඕනේ. හරි මේකේ තියෙනවා මම පාට විනාඩි දෙකක් දෙන්න. හරි IT BPM wellness tourism spices and concentrates boat industry processed food and electrical and electronic components කියලා. ඒ කිව්ව විතරක් නෙමෙයි. ඒ හැම එකටම අපි වෙනම ස්ට්‍රැටජි එකක් මේක පේනවද? මේ පේනවද? ඔව්. වෙනම ස්ට්‍රැටජි ડોකියුමන්ට් එකක් තියෙනවා හැම එකටම. දැන් මේකේ තියෙනවා කුරුඳු සම්බන්ධයෙන් අපි කොයි විදිහටද කරන්න ඕනේ. ඊට පස්සේ මේ ඔයිල්ස්
ඊළඟට මේ ස්පයිසස් හරි ඉතින් මේ විදිහට අපි නට්මෙග් ඒ කියලා විතරක් නෙමෙයි වේ ෆෝවර්ඩ් එක තියෙනවා ස්ට්‍රැටජි එක මේ දීර්ඝ වශයෙන් කළ යුතු දේ කොටකින් දැන් ස්ට්‍රැටජි එක ගම්බිරි ස්පින්තූරයක් දැක්කින්ද මං අහන්නේ ඔබතුමාට ඔබතුමා ස්ට්‍රැටජිස් ප්ලෑන් කරනවා හැබැයි අපේ ලෝකේ හොඳම ගම්බිරිස් අපේ රටේ ගම්බිරිස් ඒ ගම්බිරිස් වලට වෙන රටවලින් ගම්බිරිස් ගෙනල්ලා කලවම් කරලා යවලා අපේ හොඳම කැත කරගන්නවා ඒවට ආණ්ඩුවයි සම්බන්ධ වෙනවා ආණ්ඩුවයි සම්බන්ධ වෙලා ඉන්නවනම් අල්ලලා දාන්න ඕනේ ඇතුලේ හරි කවුද කරන්න ඕනේ මත්තු ඒව කරන්න ඕනේ මේ මේ නීතිය ක්‍රියාත්මක කරන කට්ටිය කරන්න ඕනේ හරි දැන් මටත් ඇහිලා තියෙනවා මේ කතාව හරි ඔබතුමා හොයලා එතකොට ආයෝජන සම්බන්ධයෙන් පහුගිය කාලෙට ඇඟිල්ල දික්ුණා වර්තමානයේ ඒ සම්බන්ධයෙන් ඇඟිලි ගොඩක් දික් වෙනවා බොහෝ තැන්වල පොඩක් ඉන්න මට මේ දැන් පොඩක් උදාහරණ සහිතව ගත්තා මට ස්ට්‍රැටජි එක දැන් පොඩක් ඉන්නකො මේ අපි ඒක ගන්න ඔබ ඔබතුමාගේ දැක්ම පැහැදිලි නෑ පොඩක් ඉන්න පොඩක් ඉන්න දැන් මම කියන්න හදන්නේ සුදේව මෙච්චර කල් අපි මෙහෙම ස්ට්‍රැටජි එක ඩීටේල් ස්ට්‍රැටජි එකක් ඉදිරිපත් කරලා තිබුණ නෑ කිසිම රජයක් හරි මම මේ උත්සාහ කරන්නේ කියන්න අපි ඒ දේ කරලා තියෙනවා හරි ඒක හරහා තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ නැතු මේ කියනවා විතරක් නෙමෙයි හරි මේ මේ දැන් මෙතන තියෙන ප්‍රොසස් ෆුඩ්ස් හරි කොකොනට් සම්බන්ධයෙන් මොකද්ද කළ යුත්තේ හරි ප්‍රොසස් ෆුඩ් සම්බන්ධයෙන් තියෙනවා හරි බිස්කට් පිට රට අරින්නේ කොහොමද අපි කොහොමද මේ පොල් තෙල් පිට රට අරින්නේ ඒකේ ඒකට ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද ඒ සියලු දේ සඳහන් කරලා දෙන්න ඕනේ ගරු අමතුමනේ අපි මේ සඳහන් කරා චුට්ටක් නේ හරි ইনফরমේෂන් ටෙක්නොලොජි මට විනාඩියක් දෙන්න මම මේක ඉවර කරන්නම් හරි ইনফরমේෂන් ටෙක්නොලොජි සම්බන්ධයෙන් අපි කරන දේවල් හරි ඒ කට්ටියට දැන් ට්‍රේස් සිටි එක වේවා හරි ඊට පස්සේ ටෙක් සිටි එක වේවා හරි ඒ කට්ටියට අපි දීලා තියෙනවා බදු සහන දෙනවා අලුතෙන් හරි 100-135ක් වෙනකන් ඒගොල්ලොන්ගේ ලේබර් කොස්ට් එක කවර් කරගන්න මේ ඒ නිදහස් කිරීම කරනවා ඊළඟට මේ අලුත්ම දේ මේ බෝට් බිල්ඩින් දැන් ලංකාවේ අලුත්ම වැඩපිළිවෙල තමයි මේ ක්‍රූස් මේ ships මේ ක්‍රූස් නෙමෙයි මොනවාද මේ වගේ කැටමරන් මේවා මේ යොට්ස් යොට්ස් මේ වෙනකොටත් ලංකාවේ මිදිගම කර්මාන්ත ශාලාවක් තිබෙනවා විදේශිකයෙකුට හිමි කර්මාන්ත ශාලාවක් ප්‍රින්ගස් හරි ප්‍රින්ගස් හරි ඒකට සම්පූර්ණයෙන්ම සහයෝගය දෙනවා හරි මේ 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 කලාපයේ තියෙන මේ තියෙන මේ කලාපයේ තියෙන ලොකුම පේනවාද හරි මේ කලාපයේ තියෙන ලොකුම බෝට් ෂෝ එක හරි ලංකාවේ කරා ලංකාවේ කරන දැන් අවුරුද්දකට සැරයක් ඒ බෝට් ෂෝ එක ලංකාවේ කරනවා එතකොට මේ වාගේ ඉතාමත්ම high value exports ලංකාවෙන් එළියට ගන්න පුළුවන්. අතුමන ඔය මූලධර්ම නම් ඉතාම හොඳයි. හැබැයි මේ වෙන නාණ්ඩුව මහපොළේ යථාර්ථයක් කරගන්න නෑ නෑ මේකේ දේශපාලනේ හිර වෙලා හිටියෝ. පළවෙනි කිස්තාවරත්වය. ඔව් ඒ දැන් අපිට හැම දෙෙම එක පාරට එක තැනකට ගේන්න බෑනේ. හරි ඒක අපේ ජීවිතය කරන්නත් බෑ අපේ වැඩපොලේ කරන්නත් බෑ 2015 ඉඳන්ම අපි පොත් දැකලා තියෙනවා එමුතුමන ඒකයි බය පොත් කීපයක් නෙමෙයි දැක්කේ නෑ අපි පොත් කීපයක් නෙමෙයි දැන් දැක්කා දේශපාලන ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා තියෙනවා මාර සුන්දරයි දැක්කා නෑ නෑ ප්‍රතිපත්ති ප්‍රකාශන දැකලා තියෙන එක ඇත්ත නමුත් මම මේ උත්සාහ කරන්නේ කියන්න අපි කාලයක් තිස්සේ මේක කරා මම විදේශ අමාත්‍යාංශයෙන් මේකට අපි ගොඩක් ඍජුවම සම්බන්ධ වෙනවා මොකද අපේ එම්බසිස් හරහා අපි හාවඩ් විශ්වවිද්‍යාලයත් එක්ක සම්බන්ධ වෙලා අපි 44 දෙනෙක් ඉතාමත්ම හොඳ ඔෆිසර්ස්ලා ඒ කට්ටියට දීර්ඝ මේ 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 මාස ගානක මේ මොනවාද ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් දීලා කවදාකවත් එම්බසි සම්බන්ධ කරගත්තේ නැහැ එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් කාර. දැන් ඒ කට්ටිය ඉතාමත්ම හොඳින් ඒ එක්ස්පෝර්ට් ප්‍රොමෝෂන් එක කරගෙන යනවා. ඉන්වෙස්ට්මන්ට් ප්‍රොමෝෂන්ස් කරනවා. ඉතින් රටක් එකපාරට යන ගමන මේ වෙනස් කරලා හරි අර අපි දැක්කනේ පල්ලෙහාටනේ ඇවිත් තිබුණ දළදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හරියට අපනායන දැන් ඒක වෙනස් කරලානේ කරුණාකරලා මොකක් හරි හොඳක් වුණාම ඒකත් පිළිගන්න සූදානම් වෙන්න. දෙගොල්ලෝ පල්ලෙහාට බහින්නේ. ඒ හොඳේ ප්‍රතිලාභය ජනතාවට නොලැබෙන්නේ අයියද? නෑ එකපාරට ලැබෙන්නේ නෑ සුදේව. ආණ්ඩුව කියනවා සංඛ්‍යාලේඛන පෙන්නනවා. හැබැයි ඒ සංඛ්‍යාලේඛනවල ප්‍රතිචාරයක් ජනතාවට දැනෙන්නේ නෑ දැන් බලන්න දැන් අපේ ටුවරිසම් මම මේ පෙන්වෙන්නේ නැති උනාට මේ අවසාන දේ හරි මේ ටුවරිසම් ඉලෙක්ට්‍රොනික මේ පෙන්වන්නකෝ ඉලෙක්ට්‍රොනික ඇන් ඉලෙක්ට්‍රිකල් ඇන් ටුවරිසම් හරි මේ ටුවරිසම් සම්බන්ධයෙන් දැන් කොච්චරනම් අපි දේවල් වෙනවද දැන් උදාහරණයක් හැටියට Airbnb එකට කාට හරි එකතු වෙන්න ඕන නම් රුපියල් මිලියන 5ක් කෙලින්ම ආණ්ඩුවෙන් දෙනවනේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා මේ ණය යෝජනා ක්‍රමේ එතකොට 100%යි පොලිය තියෙන්නේ ඔබතුමා ඒ ගැන කතා කරහින්ද මං අහන්නේ
ඔබතුමාට විශ්වාසද බැංකුවලින් ඒ ණය ගන්න පුළුවන් කියලා? බැංකුවලට ණය ගන්න ගිහිල්ලා ඒ ජනතාවට වෙච්ච ප්‍රශ්න ඔබතුමාට වාර්තා වෙලා තියෙනවා. වාර්තා වෙලා තියෙනවා. අදත් වාර්තා. එතකොට ආණ්ඩුව කියන්නේ එකක් කරන්න එකක් නෙමෙයිද? නෑ. දැන් මෙහෙමයි ඕන දෙයක් පටන් ගන්නකොට හිකප් තියෙනවා. හරි. එතකොට ඒ ඒ කියන්නේ ක්‍රමවේදයක් නැතුවද පටන් ගන්න? අපි සූදානම් යන්න බැංකුවට මෙන්න තියෙනවා මෙන්න ඕනේ. බැංකුවට ගියාම බැංකුවේ මැනේජර් දන්නේ නැහැ මොකද කියන්නේ. උන්ට මුදල් නැහැ දෙන්න. නෑ. මුදල් නැති වෙන්නේ කොහොමද? මුදල් තියෙනවා. ඒගොල්ලොන්ට කියලා තියෙනවා. දැන් උදාහරණයක් හැටියට දැන් මගේ මේ කෝට්ටේ ආසනයේ සියලුම උපාධිධාරීන් අපේ රෙජිස්ටර් වෙලා තියෙන උපාධිධාරීන්ට පොඩි වැඩමුළුවක් පැවැත්වුවා. මේ කොහොමද උපාධිධාරීන්ට 115ක ණයක් දෙනවා. ඒ 115 ණය දෙන්න පොලියන් නැහැ. පොලී රහිත සහ මේ මොනද මේ අපකරණ අපකරණ නැතුව ඒ පැහැදිලි. හරි. එතකොට දැන් ඒ උපාධිධාරී පුද්ගලයා කාන්තාව හෝ මේ පුරුෂ පුද්ගලයා ඒ ප්‍රොජෙක්ට් රිපෝට් එක ලියාගෙන බැංකුවට ගිහිල්ලා කිව්වොත් එහෙම මට මේ 115 ණය ඕනේ කියලා ඒ බැංකු මැනේජර් ඒක පැනල් එකක් දාලා තියෙනවා. ඒක ඉවැලුවේට් කළා ඒ ණය දෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ මොකක් හරි නිකන් වැඩක් නැති ප්‍රොපෝසල් එකක් නම් ඒක දෙන එකක් නැහැ. මොකද මේ පැන් තැම්පත් කරලා තියෙන්නේ ජනතාවගේ මුදල්. ඉතින් යම්කිසි වගකීම බැංකුව ගන්න ඕනේ. නමුත් ඒ සියලු ගැරන්ටි එක දෙන්නේ රජය. ඕනෑම උපාධිධාරියෙක්ට 115ක් වෙනකන් කිසිම විදියක අපකරයක් නැතුව පොලියක් ගෙවන්න නැතුව රජය විසින් මේ ගැරන්ටි එකක් මත එනයි ගන්න පුළුවන් කියන එක බොහොම සුන්දරයි. නෑ. පොළවේ යථාර්ථය පිළිබඳ පොළවේ යථාර්ථ වෙන්නේ නැත්තම් කෙලින්ම මුදල් අමාත්‍යාංශයට කියන්න. මොකද මුදල් අමාත්‍යාංශයේ මංගල අමාත්‍යතුමාගේ ඉතාමත්ම අවුට් ඔෆ් ද බොක්ස් සංකල්පයක් මත තමයි මේ වැඩේ වෙන්නේ. හරි. එතුමාට අත වශයෙන්ම කවුරු මොනවා කිව්වත් එවැනි මේ 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 වැඩපිළිවෙලක් කලින් කවුරු ගෙනලා තිබුණේ නැහැ. හරි. මම අර Airbnb කිව්වේ. ඊට පස්සේ රිය ශක්ති කියලා තව එකක් තියෙනවා. ඊළඟට කෘෂිකර්මයට තව දෙනවා. ඉතින් සමහර ඒවා 150 170 ආණ්ඩුවේ පොලිය ගෙවනවා. ඉතින් එවැනි වැඩපිළිවෙලවල් හරහා මේ ලංකාව ලෝකෙට එකතු කිරීමේ මූලික වැඩපිළිවෙලට අවශ්‍ය අඩිතාලම සපයනවා. හරි. පුද්ගලොන්ට පුළුවන්. දැන් අපි ගියත් තලාව අනුරාධපුර පාරේ මේ තලාව පහු කරගෙන යනවා. දැන් එදා දැන් සෙනසුරාදායින් තලාවේ පැත්තේ අපි නවත්තලා පොඩ්ඩක් කතා කරනකොට මේ ගොවි මහතුරුත් එක්ක මොකද්ද කියන්නේ? ගර්කින්. කෙලින්ම ගර්කින් එක අරින්නේ ඇමරිකාවට, සිංගප්පූරුවට. හරි. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලොන්ට ගර්කින් මේ වගාවෙන් ඉතාමත්ම හොඳ මේ ලාභයක් ලැබෙනවා කියලා. හරි. ඒක තමයි ලෝකෙත් එක්ක සම්බන්ධ කරනවා කියලා කියන්නේ. හරි. නැතුව අපිට දැන් එතකොට දැන් GSP Plus එක හරහා ප්‍රංශයට කිසිම විදියක මේ එහෙම නැත්නම් ස්පාඤ්ඤයට එහෙමත් නැත්නම් පුර්තුගාලයට එහෙමත් නැත්නම් ඔය රටවල් 20කට අනිත් සියලු රටවල් බ්‍රිතාන්‍යයට අත්තම් Brexit එක වෙන්නේ නැහැ නේ. උනොත් වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඒක වෙන්නේ නැහැ. ඒ පිළිබඳව නිගිඩියාවක් ලොකුට තියෙනවා. ඔව්. ඒ කේසෙ තමයි. තාමත් බ්‍රිතාන්‍යයට කිසිම මේ තීරුබද්දක් නැතුව එව්වා අපේ ගොවි මහතුන් අරින්න. හරි හරි. දැන් අපිට මම අවසාන වශයෙන් ඉතාල කෙටියෙන් නැහැ. දැන් ඔබතුමා ඔය කියන කාරණා මේ සියල්ලත් එක්ක ආණ්ඩුව ක්‍රියාමාර්ග අරන් තියෙනවා. GSP Plus අරගෙන තියෙනවා. මේ හරහා මෙවම තියෙනවා. හැබැයි මේ පොළොවට දැනෙන්නේ නැත්තේ ඇයි? කොතනද වැරද්ද? නෑ. දැන් මම දැන් මට මං ගැන මං කරන දේවල් ගැන කියන්න පුළුවන්. මම තව ඉතාමත් මං ආඩම්බරයෙන් කරන දෙයක් මේ දවස්වල මං කියන්නම්. ලංකාවේ පළවෙනි කෝල් රූම් එක හදනවා මගේ අධීක්ෂණය මගේ නායකත්වයේ යටතේ දඹුල්ලේ. දැන් මං ඊයේ එතනට ගියා. දැන් අපි ඉඩම සුද්ධ කළා. අක්කර හයමාරක මෙට්‍රික් ටොන් 5000ක චේම්බර් 8ක පළවෙනි මේ මගේ ෆුඩ් කොමිෂනර්ස් ඩිපාර්ට්මන්ට් එක හරහා ඒ මේ 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 කෝල් රූම් එක හදනවා. එතකොට අපිට පුළුවන් වෙනවා අලගොවියන්ට ලුණුගොවියන්ට හරි ඒ අනිත් පළතුරු ගොවියන්ට ඒ අවශ්‍ය පහසුකම් ලබා දෙන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙනවා කෝල් රූම් හරහා ඒ කෝල් චේන් හරහා එක්කෝ මැද පෙරදිගට එහෙමත් නැත්නම් මාලදිවයිනට එහෙමත් නැත්නම් තවත් රටවල් වලට ඒ වැලියු චේන් එකට එකතු වෙන.
ඒකයි මං කියන්නේ. දැන් කවුරු හරි හිතනවා ලංකාව ලෝකෙට එකතු කරනවා කියන්නේ මේ ජෝන් කිල්ස් ආයතනය හරහා කියලා. ඒක නෙමෙයි මෙතන කියන්නේ. මෙතන කියන්නේ සාමාන්‍ය ගොවි මහත්තයා වෙන්න පුළුවන්, සාමාන්‍ය මොකක් හරි ට්‍රැඩිෂනල් එකක් කරන එක්කනා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගොඩාක් මේ software engineers-ලා එකතු වෙලා කරන software development වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් මේ බෝට්ටු ව්‍යාපාරය වෙන්න පුළුවන්. හරි, එහෙමත් නැත්නම් මේ food processing වෙන්න පුළුවන්. පොල් වෙන්න පුළුවන්, තේකොළ වෙන්න පුළුවන්, කුරුඳු වෙන්න පුළුවන්. හරි, ඉතින් මේ අනාදි වශයෙන් ලොකු වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අමුතුම අවසාන වශයෙන් අහන ඉතා කෙටියෙන් ස්ථාවර නැති ආණ්ඩුවක ඔය කියන කාරණා කොයිතරම් විදියට යථාර්ථවාදීද? නැති ස්ථාවර කියන්නේ රිලටිව් දෙයක්නේ. හරි, ඉතින් මම නම් අත්ත වශයෙන්ම කනගාටුයි යම් කිසි විදියකට මේ දෙපැත්ත රාදින එක සම්බන්ධයෙන්. හරි, ඔබතුමා පිළිගන්නවා. ඔය දෙක ආය හංගන්න දෙයක් නැහැනේ. හරි, අපි 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 රට වටේ ගියා. හරි, මඩ මතකයි මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකතුමත් එක්ක මම අම්පාරේ ගිහිල්ලා කරපු කතාව. හරි, ඉතින් අපි 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 බලාපොරොත්තු වෙනවා මෛත්‍රීපාල සිරිසේන ගරු ජනාධිපතිතුමා එදා අපේක්ෂකතුමා හැටියට ඒ අපි ආපු ගමන ඉස්සරහට යන්න 100%ක කැපවීමෙන් ඉදිරිපත් වේවි කියලා. මොකද මෙතන මෙතන පොඩි පොඩි පරස්පරයක් තියෙනවා. පරස්පරයට හේතුව වෙන්නේ UNP ගමන් මඟ පිළිබඳව තියෙන බරපතල විසංවාදනයකට හේතු වෙලා තියෙනවා. නැදී නොයෙකුත් හේතු ඇති රංගන මම කාටවත් වැරද්දක් පටවනවා නෙමෙයි. නෑ, ඔබ කියන ආකාරයට හැදෙන්න ඕනේ, වෙනස් වෙන්න ඕනේ ජනාධිපතිතුමා කියලා ඔබ කියන්නේ. නෑ නෑ, ඒ එසේ නෙවෙයි නේද? නෑ නෑ, එහෙම නෙවෙයි මං කියන්නේ. මං කියන්නේ අපි කාටවත් පුළුවන් වෙන්න ඕනේ ඒ අපි එදා බලාපොරොත්තු වෙච්ච තැනට යන්න. හරි, ඒක ඒක දෙපැත්තම වෙන්න ඕනේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ පැත්තෙන් වෙන්නත් ඕනේ, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ පැත්තෙන් වෙන්නත් ඕනේ. මේක ඒක පාර්ශිකව මේ මම සූදානම් නැහැ මෙයා නිසා හෝ අරයා නිසා මේක වුණා කියන්නේ. නමුත් අපිට පුළුවන් වෙන්න ඕනේ මේ ඔබ කිව්ව හරි. හරි, මෙතන ආයේ මේ නිකන් ඕක කොලේ වහන දෙයක් නැහැ නේ මංජුල. අපිට ඒකේ මේ තියෙන යථාර්ථය තේරුම් අරගෙන ඒකට මූණ දෙන්න වැඩපිළිවෙලක් හදා ගන්නවා. ඉතින් අවසාන වශයෙන් මට කියන්න තියෙන සුදේව, මං හිතන්නේ මම ඕගොල්ලෝ අහපු ප්‍රශ්න වලට පුළුවන් තරම් ඕපන්ව මන් දන්න විදිහට උත්තර දුන්නා. මූලිකම කෙටි කාලීන ප්‍රශ්නෙට මේ ඩිමාන්ඩ් මැනේජ්මන්ට් හරහා මොකක් හරි සොලියුෂන් එකක් තියෙනවා. ඒ සොලියුෂන් එක දැනටමත් ඇවිල්ලා තියෙනවා. 169ට, 168ට, 167ට, 100 ඒ ගණන් වලට මේක ස්ටැබිලයිස් වේවි. හරි, ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට දිගටම මේක කරගෙන යන්න පුළුවන් කමක් නැහැ. හරි, ඉදිරියේදී මහ විශාල ණයගේ මණ්ඩලත් සිද්ධ වෙනවා. හරි, ලෝකයේ තෙල් මිල සමහර විට තවදුරටත් ඉහළ යන ඉඩ තියෙනවා. ඇමරිකාවේ පොලි අනුපාතය තවදුරටත් වැඩි වෙන ඉඩ තියෙනවා. එහෙමනම් අපි බොහොමත්ම උනන්දු විය යුතුයි රටක් හැටියට. අපි මේ රට ලෝකයට එකතු කරන වැඩපිළිවෙලට දේශපාලන පක්ෂභේද වලින් තොරව එකක වෙන්න. මොකද අපි දෙපැත්තට කඹඳ ගත්තොත් එහෙම නෑ නෑ, අපිට මේ මේ වෙළඳ ගිවිසුම් අවශ්‍ය වෙන්නේ නෑ, අපිට GSP Plus අවශ්‍ය වෙන්නේ නෑ, අපිට මේ රට වටේ ලොකු තාප්පයක් බැඳගෙන හිටියොත් වඩා හොඳයි කියලා කට්ටියක් කියනත්, තව කට්ටියක් කියනත් ගියොත් නෑ නෑ, එහෙම නෙවෙයි, මේක වෙන විදිහකටයි වෙන්න ඕනේ කියලා අපේ රටට ලොකු ප්‍රශ්නයකට මූණ දෙන්න සිද්ධ වෙයි. හොඳයි, අපි එතනින් අවසන් කරනවා. ගරු ඇමතුමනි, බොහොම ස්තුතියි සහභාගී වුණාට. විවෘතව සාකච්ඡා කළා. අපි රටේ කාරණා සාකච්ඡා කරේ පෞද්ගලික කාරණා නෙමෙයි, එයත් අපිට සටහන් කළ යුතුයි. ඉතෝතනි ඔබට දැනෙන ඔබට හැඟෙන කාරණා අපි සාකච්ඡා කරන්නේ. ඒ වෙනුවෙන් ඔබට නැවතත් ලබන සතියේ සලකුණු දේශපාලන සම්බන්ධයෙන් මුණගැහෙනවා. එතෙක් ඔබට සුවදායි සතියක්.